දවසක් ඒවා යාළු හැමෝටම අදත් මං ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා අද මං ඔයාලට කියලා දෙන්න යන වෙසක් එකට අපි මේ පාර බල්බ් පැලක් හදන්න බකට් වෙනුවටයි බල්බ් පැලක්කටයි දෙකටම හරියන්න මේ ඉවතලාන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන අපි පොඩි නිර්මාණයක් කරමු කියන තමයි මේ වීඩියෝ එක අරන් ආවේ ලොකු දේවල් අවශ්‍ය නැහැ මේකට බොහොම පොඩි මුදලකින් අපිට මේක හදාගන්න පුළුවන් අනිත් එක වෙසක් කාලෙට මේක ගොඩක් වැස්ස තියෙන්න පුළුවන්. ඉතින් වැස්සේදී වෙලාවේ බල්බ් පැල් බකට් විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි මේක වැස්සට මුකුත් වෙන්නේ නැහැ. අපිට තියාගන්න පුළුවන්. හොඳයි යාළුවනේ වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක ඕනෑම ඉලෙක්ට්‍රොනික දැනුම තියෙන හරි නැති කෙනෙකුට හරි හදාගන්න පුළුවන්. මේක බොහොම සරල එකක්. අපි බලමු මේකට මොනවද අවශ්‍ය කරන්න කියලා. මේකට අපි අයින් කරන පාවිච්චි කරලා අයින් කරන ප්ලාස්ටික් බෝතල් ටිකක් ඕනේ. ඉතින් ඕගොල්ලෝ වැල දිගට හදනවා නම් දැන් මම මේකේ බෝතල් තුනයි අරන් තියෙන්නේ. බෝතල් තුනෙන් මම ඔයාලට හදලා පෙන්නන්නම්. අපිට ඔයාලට ඕන නම් බෝතල් 20ක් 30ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බෝතල් තුනක් ඕන වෙනවා. දැන් මම මේ වැඩේට බෝතල් තුනයි අරන් තියෙන්නේ. ඊට පස්සේ LED බල්බ්. LED බල්බ් තුනක් දැන් මම මෙතන අරන් තියෙනවා. පාට ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. මේකේ LED බල්බ් තුනක් ඕනේ. මං LED බල්බ් තුන ගත්තා. දැන් මම මේකේ මේක වෝල්ට් 12ක් දෙන්න පුළුවන් විදිහ තමයි මම හදන්නේ. ඒක හින්දා මම මේකට 1K ප්‍රතිරෝධකයක් පාවිච්චි කරනවා එක බල්බ් එකකට එක ගන්න. ඉතින් මේකට වෝල්ට් 3ක් දෙන්න හදනවා නම් ඔයාලා මේකට ප්‍රතිරෝධකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක 1K මේක සාමාන්‍ය රුපියලක් වගේ වෙන්නේ මේකක්. මේ බල්බ් එක රුපියල් 5ක් 6ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලගේ කැමති විදිහට එයාලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේවා සම්බන්ධ කරන්න සර්කිට් වයර් ටිකක් ඕන වෙනවා. ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සල්ලාම යාළුවනේ මම මේ බෝතල් තුනේ මුඩි ටික ගලව ගන්නවා. බෝතල් ටික පැත්තකින් තියලා මුඩි ටික ගලව ගන්නවා. ඔන්න ওই විදිහට බෝතල් ටික මම පැත්තකින් තියනවා. ඊට පස්සේ මේකේ පොඩි සිදුරක් ඉද ගන්නවා බෝතල් උඩින්. මම බවුත් එකෙන් ඔන්නෝම පොඩි සිදුරක් ඉද ගත්තා. ඔන්න ඔන්න ඔය විදිහට පොඩි සිදුරක් ඉද ගන්නවා. ඊට පස්සේ දැන් මේකේ සිදුරක් ඉදලා තියෙන්නේ මේ LED බල්බ් එක මෙන්න මෙතනින් මේ විදිහට ඇතුළට රිංගනවා. හැබැයි LED බල්බ් එකේ මේ පින් දෙක එකට වදින්න දෙන්න එපා. ඔන්න ඔය විදිහට දාගන්න. දාගෙන ඊට පස්සේ මේකේ දිග පින් එක තියෙනවනේ. මේකේ LED බල්බ් එක ධනයි ඍණයි පින් දෙකයි තියෙන්නේ. මේකේ දිග පින් එක තමයි ධන, කොට පින් එක තමයි ඍණ. ඊට පස්සේ මම මේකේ මේ දිග පින් එකට මේ ප්‍රතිරෝධකයක් තියලා මේ විදිහට ඔන්න ඔහම මේක පාහ ගන්නවා. ඔන්න ඔය විදිහට පාහ ගන්නවා. පාහගෙන ඊට පස්සේ මම මේකට රතු පාට වයර් එකක් අරගෙන මේකේ ප්‍රතිරෝධකේ අනිත් පැත්ත ප්‍රතිරෝධකේ පින් දෙකයිනේ තියෙන්නේ. මේකේ අනිත් පැත්තට මම එක පැත්තක් බල්බ් එකට පැහුවා. අනිත් පැත්තට මම රතු පාට වයර් එකක් පහ ගන්නවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මම කළු පාට වයර් එකක් අරගෙන මේකේ අනිත් පින් එකට පහ ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඔන්න එකක් මං හදලා ඉවරයි. ඊට පස්සේ මම තව මුඩියක් ගන්නවා. ඒකත් අර විදිහටම තමයි. ඒකටත් මම බල්බ් එකක් දා ගන්නවා. ඒකෙත් දාන පැත්තට මම ප්‍රතිරෝධකයක් අයි කරනවා. මේක මේ වෝල්ට් 12ක් දෙන හින්දා තමයි ප්‍රතිරෝධකයක් දාන්නේ. වෝල්ට් 3ක් දෙනවා නම් මේක කෙලින්ම අපිට දෙන්න පුළුවන් ප්‍රතිරෝධකයක් නැතුව. ඉතින් ඕගොල්ලෝ හදනවා නම් ඒක කැමති විදිහට හදාගන්න. ඊට පස්සේ ඒකටත් මම අර විදිහටම මේකට රතු පාට වයර් එකක් පාහනවා. ඒක තමයි අපි දාන විදුලිය දෙන්නේ. ඊට පස්සේ අනිත් එකට
මම කළු පාට වයර් එකක් පහනවා. ඔන්න මම එකත් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ මම අනිත් එකත් අර විදිහටම අනිත් මූඩියටත් බල්බ් එකක් දාලා මේ විදිහට පහ ගන්නවා. හොඳයි යාළුවනේ, ඔන්න ඔයාලට පේනවා ඇති. දැන් මම මේ හදලා තියෙන විදිහ, මේකේ LED බල්බ් එක යටින් දාලා මේකේ පින් දෙක දෙපැත්තට අරන් මේකේ ධන පැත්තට මම රෙජිස්ටර් එකක් දාලා ඒකට ධන වයර් එකක් පහලා තියෙනවා, අනිත් පැත්තට කළු වයර් එකක් පහලා තියෙනවා. ඔච්චරයි, මේකේ ලොකු දෙයක් නැහැ. ඔයාලට ඕක දැක්කම තේරෙනවානේ පහලා තියෙන විදිය. ඔය වගේ දැන් අපිට කැමති ප්‍රමාණයක් අපේ බල්බ් පැල් අපි හිතමු 20ක් හදනවා නම් මේ වගේ කෑලි 20ක් ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේක හයි කරන්නේ. ඊට පස්සේ යාළුවනේ අපිට මේකට ඕනනම් ගම් චුට්ටක් වගේ ගා ගන්න තියෙනවා නම් හොඳයි. ඔන්න මම මේකට ගම් චුට්ටක් දා ගන්නවා මෙහෙම. මේක ඔහොම හිටින්න ඔයාලට ගම් මේ ගන් ගන්න එකක් නැත්තම් ඔයාලා ගාව ඒක නැතත් ඒක ගැටලුවක් නැහැ. ඔය විදිහට ඔන්නම් මම ගම් චුට්ටක් දැම්මා. ඊට පස්සේ යාළුවනේ මේක අපි බල්බ් පැල අමුණන්නයි තියෙන්නේ. ඉස්සල්ලාම බෝතල් ටික අපිට අන්තිමට හයි කරන්න පුළුවන්. මේකෙන් මම එකක් ගන්නවා. එකක් අරගෙන මේකේ කළු පාට වයර් එක මේකේ මේ කළු පාට වයර් එකට තියලා පහනවා. මේක මේ ප්‍රතිරෝධය මෙහා පැත්තට නෙමෙයි, මේ රතු පාට වයර් එක ආවේ එතෙන් තමයි අපි තියලා පාහන්නේ. මේ කියන්නේ මේ මෙතෙන්ට මේ පැත්තරනේ මේ පාහන්න මෙතෙන්ට. මෙතෙන්ට එකයි මේ කළු පාට එක මෙතෙන්ට, රතු පාට එක මෙතෙන්ට. ওই විදිහට තමයි පාහන්නේ. අපි පාහමු. මේක පුංචි දරුවෙක් අත ගෑවත් මේකේ කරන්ට් එක වදින්නේ අපි වෝල්ට් 12ක් දෙන හින්දා. ඒක හින්දා ඒ ගැන කිසිම බයක් තියාගන්න ඕනේ අර අනිත් බල්බ් ෆෙල් වගේ. මේ ඔන්න ඊට පස්සේ ඒකිනුත් කෙරවලවල් දෙකක් ආවනේ. ඒකත් මේ අනිත් එකේ මේකේ මේ රතු පාට එකට, කළු පාට එක කළු පාට එකට. එච්චරයි, ලොකු දෙයක් නෑ. මේකේ පොඩ්ඩක් වයර් ටික අමුණ ගන්න දන්නවා නම් මේකක් හදා ගන්න පුළුවන්. ඔන්න අපි වැල පහල ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි දැන් තියෙන්නේ. මේක මෙතන මේ විදිහට, මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්නම් මේ බෝතල් වලට ඔයාලා දැන් එළිය තියෙනකොට මේකට බෝතලේට වතුර ටිකක් පුරවන්න. එතකොට තමයි මේක ටිකක් ලස්සනට පේන්නේ. මේක අපිට බකට් වෙනුවටත් පාවිච්චි කරන්න පුළුවන්, බල්බ් පැලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද බාල බල්බ් පැල් පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලොකු මුදලක් යට කරලා අන්තිමට ඒ බල්බ් බැල විසක් වලින් පස්සේ අපි විසි කරලා දානවා. ඉතින් ඒක මේ සැරේ කරන්න එපා. මේ සැරේ වෙනසකටත් එක්ක මේ විදිහට එකක් හදන්න බොහොම ලස්සනයි. මේක ලොකු වරුසාවක වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්, මේවට වතුර නැති හින්දා. ඉතින් බොහොම සාර්ථක නිර්මාණයක්. හොඳයි යාළුවනේ, අපි බලමු දැන් මේක පත්තු කරලා. මේකට 12 වෝල්ට් තමයි දෙන්නේ. දැන් මේක ඔයාලා 3 වෝල්ට් දෙනවා නම් මේ රෙජිස්ටර් එක අයින් කරලා දාන්න. මේක 230 වෝල්ට් වලට හදන්න පුළුවන්. මම මේක හැදුවේ නැත්තේ පුංචි දරුවා අතපත ගාලා කරන්ට් වද්ද ගනී කියලා. එහෙමත් හදන්න පුළුවන්. ඒක දැනුම තියෙන කෙනෙකුට මේක හදා ගන්න පුළුවන්. එහෙම මම ඒක මේ වෙලාවේ කියලා දෙන්නේ නැහැ. මේක මේ කරන්ට් වද්ද ගනී කියන නිසා. අපි බලමු මේක දැන් පත්තු කරලා. ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි මේක දකින්න පුළුවන්. දැන් මේවට මම වතුර පුරවලා නැහැ. ඒක හින්දා චුට්ටක් මීට වඩා ලස්සනයි තවත් වතුර පිරෙව්වා නම්. මේ වගේ දිග වැලක් හදාගන්න. එතකොට ඔයාලට වෙසක් එකේ බල්බ් පැල් වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. හොඳයි යාළුවනේ, ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. තව වීඩියෝ එකදී හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.